ඉස්සෙල්ලම මම කැමති මේ මාධ්‍ය හමුව අපි පවත්වන්න හේතු වෙච්ච අරමුණ මොකක්ද කියලා පැහැදිලි කරන්න. පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එයින් සිදු වූ අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශය වළක්වා ගැනීමට ඕනෑතරම් අවස්ථාව තිබියදී තම වගකීම් පැහැර හරිමින් එම විනාශය සිදුවීමට ඉඩහල උසස් රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් පිළිබඳ සත්‍ය යටපත් කරමින් දේශපාලනඥයන්ගේ හිතුවක්කාර වුවමනා එපාකම් අනුව වැඩ කටයුතු කරන පොලිසියේ උසස් නිලධාරීන් ඉහළ තනතුරු වලට පත් කර ගැනීමට දරන ව්‍යායාමයක් පිළිබඳව අපිට අසන්නට ලැබෙනවා. ඒ වගේ අශෝභන සහ දූෂිත උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ පහළ නිලධාරීන් මෙන්ම සමස්ත පොදු මහජනතාව දැනුම්වත් කිරීමේ අදහසින් තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අපි පවත්වන්නේ. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙන යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කැපවීමෙන් උත්සාහ දරන යහපත් රාජ්‍ය නිලධාරීන්ට බාධා කරමින් ඔවුන්ගේ ඉඩකඩ අහුරමින් ක්‍රියා කරන ඇතැම් දූෂිතයන් නිසා අපගේ දේශයේ ඇති වී තිබෙන මේ අවාසනාවන්ත සමාජ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය කියන අපේක්ෂාව පෙරදරි කරගෙන තමයි මේ දැනුම්වත් කිරීම සිදු කරන්න අපි අදහස් කළේ. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.